මෙවර 2024 T20 ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු තරගේ ආරම්භීමට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. ඉතින් ඒ ප්‍රබල සවුත් අප්‍රිකා කණ්ඩායම සමගින් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට තරග වැඳීමට සිදුවී තිබෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ සවුත් අප්‍රිකා කණ්ඩායම ගැන අපි අරන් බැලුවොත් ඉතින් ඉතාමත් හොඳ ඉතාමත් දක්ෂ කණ්ඩායම් දෙයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මොකද සවුත් අප්‍රිකාව කියන්නේ ඉතාමත් හොඳ පිතිකරුවන්ගෙන් සමන්විත වෙන කණ්ඩායමක්. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමත් එහෙමයි. වැතුම් නිස්සංක, ඒ වගේම ධනංජයද සිල්වා, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස් වැනි ඉතාමත් හොඳ පළපුරුදු ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා. ඉතින් ඇමරිකා තනතිලි ගැන කතා කිරීමේදී දඟපන්දු යවන්නන්ට වැඩි වාසි සහගත තත්ත්වයක් පවතින බවට තමයි දැනට වාර්තා වන්නේ. ඉතින් අද තරගයේදී කණ්ඩායම් දෙකේ මානසික මට්ටම අනුව තමයි ජයග්‍රහණය බොහෝ දුරට තීරණය වීමට ඉඩ තිබෙන්නේ. ඒ කියන්නේ කණ්ඩායම් දෙකම කරට කර ක්‍රීඩකින් තමයි ඉන්නේ. ඉතින් අපේ දඟපන්දු බලයනී ඉන්න වනිදු හසරංගය වගේ මහිස් තීක්ෂණේ වගේම ධනංජයද සිල්වා ඉතාමත් හොඳින් ධනංජයද සිල්වාගේ පළපුරුද්ද උපයෝගී කරගෙන අද දවසේදී සවුත් අප්‍රිකා කණ්ඩායමට එරෙහිව තම පන්දු ආර හතර ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරයි කියලා අප සිතනවා. ඒ වගේම වේග පන්දයවනන් ගැන අපි කතා කිරීමේ දුෂ්මන්ත චමීර තමයි ඉතාමත් හොඳ පළපුරුද්දක් තිබෙන ක්‍රීඩකයා වශයෙන් අපට හඳුන්වන්න පුළුවන් වන්නේ. මොකද දුෂ්මන්ත චමීර ඩෙත් ඕවර්ස් වලදී ඉතාමත් හොඳින් පන්දු යවා තිබෙනවා. ඌට ඒ සම්බන්ධයෙන් ලොකු අත්දැකීමක් තිබෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයට සකස් වේ කියලා සිතනවා අපේ අවසන් 11 සවුත් අප්‍රිකාවට එරෙහිව. ආරම්භක පිතිකරුවන් වශයෙන් පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස්, ඒ වගේම අංක 3 පිතිකරුව වශයෙන් සදිර සමර වික්‍රම, ධනංජයද සිල්වා, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, වනිදු හසරංග, මහිස් තීක්ෂණ, දුෂ්මන්ත චමීර සහ මතියස පතිර යන ක්‍රීඩකයන් බොහෝ දුරට අද දවසේදී ක්‍රීඩා කිරීමට නියමිත වනවා. ඉතින් අපි ජය ප්‍රාර්ථනා කරමු අපේ කොල්ලන්ට අනිවාර්ය මද තරගයේ ජයග්‍රහණය කරනවාමයි. ඒක කතා දෙකක් නෑ, අනිවාර්යයෙන්ම අපේ කොල්ලෝ අද දිනනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලගේ වටිනා අදහස් අපිට අනිවාර්යයෙන් කමෙන්ට් එකේ කියන තමතක් කරන්න එපා. ඉතින් 2024 T20 ලෝක කුසලානේ අලුත්තන තොරතුරු රැගෙන අලුත් වීඩියෝකින් හමු වෙනතුරු දැනට අපි තාවකාලික සමුගන්නන් ඔබට ක්‍රීඩාශීලී උද්‍යෝගිමත් දවසක්.